දෙලුම් අගාවක කප්පාදු කිරීම සහ පුහුණු කිරීම කියන කාරණය ඉතාමත් වැදගත් වෙනවා. හේතුව තමයි ප්‍රමාණවත් සහ ගුණාත්මක අස්වැන්නක් සඳහා දෙලුම් අගාවේ කප්පාදුව ඉතා වැදගත්. එෙහිදී අපි මුලින්ම පැල සිටුවම කාලයේ සිට ගහ නිවැරදි ලෙස පුහුණු කරගත යුතුයි. එෙහිදී අපිට පුළුවන් දෙලුම් අගාවේ හඳන් 3-4ක ගසක් විදියට හෝ තනි කඳක් සහිත ගසක් විදියට අපිට වගාව නඩත්තු කරන්න පුළුවන්. මෙහිදී අපි ගොඩක් දුරට නඩත්තු කරන්නේ කඳන් 3-4ක ගසක් විදියට තමයි. එහිදී අපි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 60ක් 75ක උසක් දක්වා මේකේ තියෙන මේ සියලුම පාර්ශ්වක අතු ඉවත් කරලා තනි කඳක් විදියට හදා ගන්නවා. ඊට අමතරව අපි සෙන්ටිමීටර 75ේදී පමණ මේකේ මුදුන් අතු කපල ඉවරලා පාර්ශ්වක අතු හොඳින් වර්ධනයට අවශ්‍ය අවස්ථාව ලබා දෙනවා. එමගින් අපිට පුළුවන් දෙලුණු අගාවේ හොඳ සැකිල්ලක් හදාගෙන ඒ වගේම හොඳට මේ ගහ තුලට හොඳට හිරු එළිය ලැබෙන විදිහට සහ හොඳට වාතාශ්‍රය ලැබෙන විදිහට ගහ අපිට සකස් කරගන්න. මෙහිදී බලමු අපි මේ දෙලුණු ශාකයේ මොන මොන වගේ අතු ඉවත් කරන්න තියෙනවද කියලා. ඒ වගේ ඉස්සලාම අපි පහලින්ම ඇති අතු ඉවත් කරගන්නවා. ඒ සඳහා අපිට පුළුවන් මෙම සෙකටීර කියන උපකරණය සාමාන්‍ය පැන්සලකට වඩා කුඩා අතු ප්‍රමාණයෙන් කුඩා අතු ඉවත් කරගන්න. ඊට අමතරව අපිට පුළුවන් ප්‍රමාණය ටිකක් විශාල අතු ඉවත් කරගන්න මේ වගේ කප්පාදු කියතක් භාවිතා කරන්න. ඒතර මෙන්න මේ වගේ පහතින් හැදලා තියෙන මේ අතු මේවා ඔක්කොම ඉවත් කරගන්න ඕනේ. ඒතර මේ කපන අතු පුළුවන් තරම ප්‍රධාන කඳට ආසන්නව කැපීම තමයි වැදගත් වෙන්නේ. ඊට අමතරව මේ පඳුරේ තියෙන මෙරළගේ අතු ඊට අමතරව දියරකිලි සහ පොළව දෙසට ගොඩක් පහත් වෙලා තියෙන අතු අපි විටින් විට වගාවේදී ඉවත් කරන්න ඕන. ඊට අමතරව මේ වගේ පොළව දෙසට පහත් වෙලා තියෙන අතු සහ ගොඩක් ඉහළට වෙලා තියෙන අතු අපි ඉවත් කරනවා. ප්‍රධාන කඳන් 7ක් විදිහට ගහ පොහුණු කරලා තියෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන මෙරිච්ච අතු ඊරකිලි ඒ සියල්ල ඉවත් කරලා එතකොට මේ ගහ තුළට හොඳට හිරු එළිය වගේම හොඳට වාතාශ්‍රයත් දැන් ලැබෙන විදිහට අපි මේක කප්පාදු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කප්පාදුවෙන් පස්සේ මේ කැපුම් මොහොනත්වල අපිට මේකේ තීන්තයක් කාලිප කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ කැපුම් මොහොනත් වලින් කඳ තුලට දිලීරහ බැක්ටීරියා වගේ දේවල් ඇතුල් වෙලා කඳ නරක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ගහේ තියෙන වතුර ඒ කැපුම් මොහොනත් වලින් වාස්තු වෙලා යන්න පුළුවන්. ඒ හින්දා අපි කප්පාදුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේ වගේ තියෙන ලොකු කැපුම් මොහොනත් වල තීන්තයක් ආලේප කරන්න ඕන. එතකොට මේ කැපුම් මොහොනත් වල මේ තීන්තයක් ආලේප කිරීමේදී ඒකට දිලීර නාශකයක් මිශ්‍ර කරලා ආලේප කිරීම තමයි වඩාත්ම සුදුසු වන්නේ.